ගාලු මෝදර පිටිය කියන්නේ. මේ ගාලු මෝදර පිටිය කිව්ව ගමන් ඔබ හැමෝම දන්නා මොකද්ද කියලා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ ගාලු මෝදර පිටිය ගැන ඔයාලා නොදන්න කතා ගොඩක්. අපි බලමු මේ කතා මොනවද කියලා. මේ ගාලු මෝදර කියන වචනය ගෝල්පාත් කියන ලන්දේසින්ගෙන් ආව වචනයක්. පෘතුගීසින් එක මාපණිය කියලා හඳුන්වලා තියෙනවා. අර ගෝල්පාත් කියන වචනේ තේරුම තමයි කොළඹ වලකොටු ඉඳලා ගාලු දෙසට මුහුලා තියෙන කොටස ඉදිරිපත් කොටස. අතීතයේදී මේ ගාලු මෝදර විවිධ දේවල් වලට යොදාගෙන තියෙනවා. ඒ තද වෙද්දි බලද්දි මේ කලංකාර භූමියක්. අපි බලමු අර අතීතයේදී විවිධ දේවල් වලට යොදාගත්තේ මොන වගේ දේවල්ද කියලා. වදගාකාරයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි බ්‍රිතාන්‍යයන් එක සුසාන භූමියක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. බ්‍රිතාන්‍යයන් සුසාන භූමියක් විදිහට පාවිච්චි කරලා ගොඩක් ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. මේ ඉතිහාස කතාව මොකද කියන කිව්වොත් උඩින් තත්ත්වයක් ඇතුළේ සතර අතර තුරදී මැලේරියා කියන වසංගතය පැතිරියා. මේ මැලේරියා කියන වසංගතය පැතිරියාමත් එක්කම මිනිස්සු 300ක් පමණ ජීවිතයක් පිටපත් වෙනවා. ඒ 300 දෙනාම වලලන්න ඕන් ස්ථානයක් හම්බුනේ නැහැ. ඕන් තීරණය කරනවා මේ ගාලු මෝදර පිටිය සුසාන භූමියක් බවට පත් කරන්න. වගේම සුසාන භූමියක් විදිහට පාවිච්චි කරපු මෙමේ ස්ථානය එඩ්වඩ් බාන් සාඩුකාරවරයාගේ කලේදී තමයි මේක පිටියක් බවට පත් වෙලා තියෙන්නේ. ආණ්ඩුකාරවරයා තීරණය කරනවා කාන්තාවන්ට වගේම කුඩා දරුවන්ට මෙතන විනෝදය වගේම විවේකයේ ගේන ස්ථානයක් බවට පත් කරන්න. ඒකට මහජන උද්‍යානයක් බවට පත් කර එතුමා ගෝල්ඩ් ෆේස් ග්‍රීන් නමින් මේක නම් කරනවා. Thank you.
ජාත්‍යන්තර තරඟ පවා පැවැත්වෙන තරම. ඒ කියන්නේ එංගලන්තයයි ඕස්ට්‍රේලියාවයි අතර පැවතුන ක්‍රිකට් තරඟයක් මෙතන පවත්වලා තියෙනවා. පසු කාලීනයේ වන විට ගොල්ෆ් තරඟ පවා මෙතන පවත්වලා තියෙනවා. එන්න එන්නම මේක ජනාකීර්ණ වෙනවා. ඒ හින්දා මෙතන තරඟ පවත්වන එක අපහසු වෙනවා. ඒ හින්දා ගොල්ෆ් තරඟ පිටිය බොරැල්ලට අරන් ගිහලා තියෙනවා. බලන්න කැමති නම් පහල තියෙන notification button එක press කරලා අදින් අපිව subscribe කරන්න.